හයි බුවන් පුද්ගල YouTube channel එක සහ Facebook fan page එක වෙනුවෙන් ආදරණීය ආලාව හයි බුවන් කියලා පිළිගන්නවා. පුද්ගල film review එකෙන් අද දිනේ බලාපොරොත්තු වෙන්නේ ලෝකේ එක්තරා අඳුරු යුගයක් පිළිබඳව හා මනුෂ්‍ය ඝාතන කඳවුරක් පිළිබඳව ලියවෙච්ච පොතක් ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් පිළිබඳව ඔයාලත් එක්ක කතා කරන්න. ඊට කලින් පුංචි පුටා ගැනීමක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටය සහ මේ යුගය පිළිබඳව යම් පුළුල් අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්න. හිට්ලර්ගෙන් පලා ඉදිවු ළමයෙකුගේ සටහන් පොතක පිටුවක්. ආදරණීය ගුරුතුමනි, මම නාසි සිර කඳවුරකින් මිදී පලා ආවෙත් නෙමෙයි. බොහෝ මිනිසුන් විසින් නොදුටු නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි. උගත් ඉංජිනේරුවන් විසින්, ගෑස් කුටි තනන අයුරු, දක්ෂ වෛද්‍යවරුන් විසින් විෂ එන්නත් කරන අයුරු, පුහුණුවලත් හෙදියන් විසින් ලදරුවන් මරා දමන අයුරු, වාදිධාරීන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු. මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකේ. මගේ ඉල්ලීම ගුරුවරුන් කියා දිය යුත්තේ මිනිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි. ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයින් සහ දක්ෂ යක්ෂයින් දායාද කළ යුතු නැත. කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියා දෙන්නේ නම් පමණි. මෙම චිත්‍රපටය පිළිබඳව හා මෙම යුගය පිළිබඳව ඔබට තවත් පුළුල් අවබෝධයක් ලබා ගන්නට මම පුංචි පොතක කොටසකුත් මේ විදිහට පාවිච්චි කරනවා. ඒ තමයි ලෝරන්ස් රිස්විටින් රචනා කරපු අවුටිස් සිර කඳවුර. මේ පරිවර්තනය කරලා තියෙන්නේ ගාමිණී වියන්ගොඩ මහතා විසින්. අවුටිස් ගාතක කඳවුර නාසිවාදී නිසා අවසාන විසඳුව කියන කෘතිය මම මෙන්න මේ පුංචි කොටසක් උපුටා ගන්නවා. මේ ආශ්‍රයෙන් ඇඩෝල්ෆ් හිට්ලර් පැමිණි අවසාන නිශ්චය වුණේ ලෝකයේ ජනතාව ආර්ය සහ අනාර්ය උසස් පහත් වශයෙන් දෙවකට බෙදෙන බවයි. මුළු ලෝකයේම කෙසේ වෙතත් අඩුම වශයෙන් යුරෝපයේවත් අනාර්ය ජනතාවගෙන් නිදහස් කරගත යුතු බව ඔහු එදහිය. යුරෝපීය සමාජ ක්‍රමය තුළ අනාර්යන් වශයෙන් වැඩියත්ම සැලකුණේ යුදෙව්වන්. ආර්යන්ගේ යුරෝපයක් බිහි කිරීමේ සීනිය දුටු හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය ඒ සඳහා අවසන් විසඳුමක් යෝජනා කොට එම සැලසුම් ක්‍රියාවට නැංවී එය හොලෝකොස්තය හෙවත් මහා මිනිස් සමූල ඝාතනය වශයෙන් හැඳින්වේ. ලෝක යුද්ධයට කිසි සම්බන්ධයක් නැති 60 ලක්ෂයකට අධික යුදෙව් ජාතික අසරණ ගැහැණුන් මිනිසුන් සහ ළමයින් එහිදී ඝාතනය කිරීම. මේ ෆිල්ම් රිවිව් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ රඟපෑම සහ සංගීතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඒකට හේතුව ඊට වඩා මේ චිත්‍රපටය පිළිබඳව කතා කරද්දී ඒ කාලවකවානුවේ තිබ්බ මිනිසුන්ගේ මානසික චර්යාව, ඒගොල්ලන්ගේ කායික හැසිරීම සහ ඊට පස්සේ දේශපාලන සමාජ කාරණා පිළිබඳව ඉතාම පුළුල් අවබෝධයක් ලබා ගැනීම ඊට වඩා මෙවැනි අඳුරු යුගයක් නැවත ඇති නොවෙන්නට ප්‍රේක්ෂක ඔබ සහ සියලු දෙනාම ඒ අරමුණ හිතේ තියාගන්න ඕන, ඒ අරමුණට අවබෝධයෙන් යුතුව යන්න ඕන කියන කාරණය අපි තදින් පිළිගන්න හින්දා. මේ චිත්‍රපටය මූලික කරගන්නේ පොතක්. ඒ තමයි ජෝන් බොයන් විසින් ලියපු ද බොයි ඉන් ද ස්ට්‍රිප්ඩ් පිජාමාස් කියන පොත. මේ චිත්‍රපටය මාර්ක් හර්මන් සහ ක්‍රිස්ටියන් ලැගන් කියන දෙන්නා විසින් අධ්‍යක්ෂණය කරනවා. ඒත් අර පොතේ නමම ටයිටල් එක විදිහට තියාගෙන. මේ චිත්‍රපටයේ චරිත ටික ගැන කතා කරොත් එහෙම මෙහි බ්‍රූනෝ කියන පුංචි දරුවෙක් ඉන්නවා. ඊට පස්සේ එයාගේ අක්කා ඉන්නවා නව යෝනියට එළඹෙමින් ඉන්න. ඊට පස්සේ ඒ පුංචි දරුවගේ අම්මයි තාත්තයි ඉන්නවා. තාත්තා ගැන කතා කරොත් එහෙම තාත්තා නාසි ජර්මන් නාසි හමුදාවේ ඉහළ නිලධාරී. චිත්‍රපටයේ පටන් ගන්නෙම ඔහුට උසස් වීමක් ලැබලා බර්ලින් නගරේ දුර ගමකට යන්න සිද්ධ වෙනවා. මේ ඔහුට පවරන රහසිගත රාජකාරිය තමයි යුදෙව්වන් අර ගෑස් සුදුන් වලට දාලා පුච්චන රාජකාරිය. මෙහි අම්මගේ චරිතය ගැන චුට්ටක් කතා කරොත් එහෙම අම්මා විශ්වීය අම්ම කෙනෙක්. ආදරණීය, සංවේදී, එවැනි ක්‍රියාවන් ඔය මනුෂ්‍ය ඝාතන වගේ දේවල් වලට අනිත් අයට හරිව සානුකම්පිතව බලන හරි ආදරණීය අම්ම කෙනෙක්. ඒ වගේම මෙහි අර බ්‍රූනෝගේ අක්කා ගැන කතා කරොත් එහෙම බ්‍රූනෝගේ අක්කා නව යෝනියට ලැබෙන ගැහැණු ළමෙක්. ඇය ඉක්මනට මේ නාසිවාදී මේ තියරි එක ඉක්මනට ඉගෙනගෙන යාගේ තිබුණු බෝනික් ඔක්කොම අයින් කරලා එයා හිට්ලර්ගේ ෆොටෝ ටික තමගේ කාමරේ ඉල්ලගෙන හිට්ලර් විසින් මිනිස්සුන්ට උගන්වපු යුදෙව්වන් විනාශ කරලා ගොඩනගන රටේ ඒ කාර්යයට දායකත්වය දෙන්න මානසිකව සූදානම් වෙන තරුණියක් විදියට තමයි අපිට මේ චිත්‍රපටයේදී ඒ දැරිවිය දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙම චිත්‍රපටයේ බ්‍රූනෝගේ චරිතය ගත්තොත් එහෙම ගවේෂණ නැත්නම් එක්ස්ප්ලෝරින් වලට කැමති පුංචි 6 වසර වගේ ඉන්න ළමයෙක්.
मेहे चरित इतम वेदगत अंगिया चिंपट निरूपणे करना युद्ध कदि पीडने लाकुण पक्षे सह पीडने लाकरण पक्षे की दिगोलुंगेम यम कांडायम इतम मानसिक औपीडने सह मानसिक बिनवेदी लाकिन कारण सीम पैदलीकंड भावित करण चरित दुलवा इवे मे चिंपट गलागण्य अब हम इलांग चरित युद्ध कंदूरी इन अर ब्रूनो समवायसी दर्व इत मेदन मे चिंपट अवधान नोण हंस कीपेट अवधान सागच्चा इधरीट अरगण मे इतम स्यूम तना तीन मटवाट चुट्ट अल्लाम मेवन रुद्र युद्ध युद्ध पीडने पत्कर्ण कांडायम सह युद्ध पीडने लक्वन कांडायमे मानववादित्व मनुष्यत्व की कारण स्मतु गुणवस्थ दी इतम ब्रूण एक वंचली पेदल वंचिले बेटन बस एक गेदर इन युदेव जाति सेवके वयसक मनुष्य अर पिजा कंदी ओह अरे दर्व उत्सकन तीयला टीक विलाव ब्रूणो ये दिन अतर तीन संवाद यदि हंधन कंड पुलवांगनवा गेदर वेदट इन मनुष्य युदेव जाति वैद्य वरी मेदीट मे बिहेकर आट पासी अम्मा मे सिद्धुम पासी अम्मा ओहूट भूम संवेदी विधि स्तुति मेके वैद्यवरे अतमांगी वैद्य वृत्ति अमत कलने मुन पीडने जीवित कोईलाने नमूत ओह ओहे वैद्य वृत्ति अमत कलने ये मार विश्वी अम्म तमंट उदव कर किनाट अर्धवती स्तुति क्या नट अमत कल युद्ध की मिनसुंगे मनस कोईतर बलपान मे चिंत्रपटी लमाइंट मे युद्ध की मानसिक बलपाती नैटी पेनुम कर इतम एक वेला ब्रूनो गेदर याग यालूते सिलंकरण युद्ध सेबल हसीन विधियत विद्युत बिम एदेट योग्य मत मई अरे ब्रूनो गेदरी एलियट पेनल अरे कले दूगने या इसराट हमेन गसरट कड़ुकिंग कोटन अवगे तमंगे अति कड़ुअमेन इदिट दूगने योग्य मत मई ब्रूनोगी या काटे ब्रूनोगी कोंडे विलासित हरियट मार हितुअकारी हिटर की हेया कट्टेट समान मेक लमाइंट मे मानसिक अतिकरण विधियट दिमोपियो हेसीटी योग्यम तमाइ गेदेट विषाणुगण गुरुव ओह युद्ध उदाहरणता पहात कला डिस्क्रिमिनेट कला कथा करना ओह विनाशकर दमेन सितु इले अरे लमाइ दिन्ना मनसि ताम सीवम तेमपात करना उत्साह करना विधिय मेम चिंपट नरम बट अध्यापनिक वशन दधगत्न करुण तमाइ मानव हिमिका सह मानव ऐतिहासिका पिलीबंधव लोके साकाचाव आरंभवेन्नी सह लोके रटवल मानव हिमिका सह ऐतिहासिका माराक्षा किरीमठ एकदुपहादेन्नी मेम लोक युद्ध देखें पास सह मेवेनि सहपराधि म्लेच्च अमानुषिक सिधुविमलि पास इन पास लमा ऐतिहासिका मानव ऐतिहासिका युद्ध नीति सह कांता ऐतिहासिक पिलीबंधव प्रज्ञाप्ति बीवेनवा लोक सज्जाति संविधान बीवेन्नि सह ए वटा बेलन अनेक जाति अंतर आयतंटिक बीवेन्नि मेन मे सिद्धुविंबली पास मे चिट्टी नरम दिन पुल मेह युद्ध निलदारिया तमें बीगत साकाचा कर मम्मे हेमदेम करा मे युद्ध गैस दाल पुच्छल मरा लमा इंट हों රටක් හොඳ අනාගතයක් මිහි කරන්න කියලා. හැබැයි තාත්තට එක තැනක් මිස. එතමයි තමන්ගේ දරුවා දැන් මරණේ දොරටුව දිහාවට යන්න පටන් අරන් අවසන්. ඒ වගේම තමයි මේ බෙටර් ප්ලේස් එක හදන්න තාත්තා උත්සාහ කරන වෙලාවේ අම්මා මානසික ප්‍රීතියට ලක් වෙලා මානසික ආතතිය පිළිනො. මම මේකේ පුංචි මතක් කිරීමක් කරන්නේ ආදරණීය අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන්ට බෙටර් ප්ලේස් එකක් හදන්න හොඳ ප්ලේස් එකක් හදන්න මුදල් පස්සේ සහ නිලතල පස්සේ දුවනකොට समान कलावट तमंगी लमया अमतक तीन ये हिंदा ये कारण वेडिटियान मतकमा अभी इसम चिट्ठपट नरबण वोट अडोल्फ हिटलर के जनमाद्य भावित बिल बंदव पुल भागा पुलव हिटलर के माद्य उपदेश केवन गोबेल विसीन अंदुना न्याय इतम गोबेल न्याय गोबेल न्याय वेन्नी एक बोरव हतट बतावा एमट पास एक तपेनवा कोमनमूत मेहि युद्ध कंदूर बारवे मे ब्रूनो के ताता मे युद्ध कंदूर पीदी बंदव
පුංචි ඩොකියුමන්ටරි එකක් කරනවා. ඒ ඩොකියුමන්ටරි එක හරියට අහසයි පොළොවයි වගේ. යුද කඳ උරේ තියෙන ඇත්ත තත්ත්වෙ නෙමෙයි මේ ඩොකියුමන්ටරි එකේ තියෙන්නේ. ඊට පස්සේ කොහොම නමුත් මේක හොරෙන් බලන බ්‍රූනෝට ඉතාම සතුටක් ඇති වෙනවා. කොහොම නමුත් මේ පුංචි ගවේෂකයා අර යුද කඳ උර ඇතුළට ගියාට පස්සේ සංසන්දනය කරලා බලනවා අර ඩොකියුමන්ටරි එක සහ මේ කඳ උරේ ඇත්ත තත්ත්වය සමානද අසමානද කියලා. කොහොම නමුත් ඒ චිත්‍රපටයේ හොරෙන් බ්‍රූනෝ බලපු වෙලාව වෙන දුවගෙන ගිහිල්ලා තාත්තව දැනද ගන්නවා. මේ තමයි හිට්ලර්ගේ මාධ්‍ය භාවිතාව. ඒ වගේම සංනිවේදනය පිළිබඳව තිත්ත ඇත්ත පිළිබඳව මේ චිත්‍රපටයේ ඉතාම සියුම් පැහැදිලි කිරීමක් අපට ලබා දීලා තිබෙනවා. ලෝක යුද්ධ කියන්නේ මොනවද? ලෝක යුද්ධවල හමුදාව හැසිරුණේ කොහොමද? ජර්මන් හමුදාව විශේෂයෙන්ම මේ දෙවන ලෝක යුද්ධයේදී හැසිරුණේ කොහොමද කියන එක පිළිබඳව සියුම්ම චිත්‍රපටයේ අවසානය දක්වා අපිට පැහැදිලි කරලා තියෙනවා. නමුත් මට හිතන කාරණේ තමයි අර චිත්‍රපටයේ අවසානයේ තියෙන අර අතිශය දරුණු සිදුවීම දකින ප්‍රේක්ෂකයා තදින් ෂොක් එකකට ලක් වෙයි කියන බයට මම හිතන්නේ මේ නිෂ්පාදකවරයා ඉතා සියුම්ම ටිකෙන් ටික මේ ජර්මන් හමුදාව කියන්නේ කවුද කියලා පැහැදිලි කළා. ඒකට පුංචි අවස්ථා දෙකක් මතක් කරලා දෙන්නම්. අර වෛද්‍යවරයා අර ගෙදර යුදෙව් වෛද්‍යවරයා අර ගෙදර වැඩට ඉන්න කෙනා ඔහු අර වයින් අරගෙන මේසෙට ඇවිල්ලා වයින් වක් කරද්දී වයින් හැලෙනවා. මං හිතන්නේ මේ මොහොතේ අර දෙවෙනි නිලධාරියා ඔහු අරන් ගිහලා පහර දීලා මැරුවා වෙන්න ඕන. මොකද චිත්‍රපටයේ කිසිම තැනක නැවත එම චරිතය මතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර බ්‍රූනෝගේ යාළුවා බ්‍රූනෝගේ ගෙදෙට්ට එක්කන් ඇවිල්ලා තිනවා වැඩවලට. ඒ වෙලාවේ බ්‍රූනෝ කියනවා එයාගේ යාළුවාට අර පුංචි ආහාරයක් දෙනවා අනුභව කරන්න. ඒ වෙලාවේ අර දෙවෙනි නිලධාරියා මේක දැකලා පස්සේ ඊළඟ රූපරාමයේදී අපිට හමු වෙන්නේ අර බ්‍රූනෝගේ පුංචි යාළුවා ලේ පෙරාගෙන ඇහැ තැලිලා ඉන්නවා. අනිවාර්යෙන්ම එහෙනම් මේ යුද නිලධාරියා අර පුංචි දරුවට පහර දුන්නා. එහෙනම් මේ යුද්ධේ ජර්මන් හමුදාවේ හැසිරීම ඉතාම සියුම පැහැදිලි කරනවා. පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා කිසිදු ભેදකින් තොරව ඔවුන්ගේ දරුණු යුද නීතිය භාවිත කළා කියන කාරණය. මේ චිත්‍රපටය නරඹන ඔබට දක්නට පුළුවන් වෙනවා හිට්ලර් ජර්මනියේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කරනවා. ළමයින්ගේ ඇතුලේ ළමයින්ගේ මනස ඇතුලේ හිට්ලර් මේ ජීවුස්ලට නැත්තම් යුදෙව්වන්ට ගත්ත ක්‍රියාමාර්ග නිවැරදි කියන එක අනාගතයේ ළමයින්ගේ මනස ඇතුලේ තැම්පත් කරන්නට නැවත කිසිම දිනක හිට්ලර්ට විරුද්ධව විවේචනයක් ඇති නොවෙන්නට ඉතිහාසය විනාශ කරමින් ඉන අවස්ථාවක් පිළිබඳව ඔබට මේ විදියට කියන්නටයි සූදානම්. මේ එක්තැනක අර පුංචි දැරවිය අර ගුරුවරයා ඉස්සරහා පොත කියවනවා. ඒ පොතක් ඒ පොත ඇතුලේ ඉතිහාසය තියෙන්නේ යුදෙව්වෝ මේ රටේ සාහිත්‍ය විනාශ කරා, රට බංකොලොත් කරා, ඒගොල්ලන්ගේ ජර්මන් ආර්ය ජනතාවගේ සංගීතය සහ සාහිත්‍ය අවභාවිත කළා කියන කාරණේ පිළිබඳව කියවගෙන යනවා පොතේ තියෙන දෙයක්. එතෙන්දී අර පුංචි බ්‍රූනෝ නැගිටලා ප්‍රශ්න කරනවා. කොහොමද එක මිනිහෙක් රටක් බංකොලොත් කරන්නේ කියලා. එහිදී ගුරුවරයා බ්‍රූනෝට උගන්වනවා යුදෙව්ව කියන්නේ එක මිනිහෙක් නෙවෙයි ඒක ජාතියක්. එයාලා මේ රට විනාශ කරා කියන කාරණා. ඊට පස්සේ බ්‍රූනෝ ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම එක හොඳ යුදෙව්වෙක්වත් හොයාගන්න බැරිද කියලා. ඊට පස්සේ අර ළමයාගේ තිබුණු හොබි එකක් තිබුණානේ ඒ තමයි එක්ස්ප්ලෝරින්. ඒකත් අල්ලලා අර ගුරුවරයා ළමයාට කියනවා ඔයාට පුළුවන් නම් මේ ලෝකේ කොයි හරි හොඳ යුදෙව්වෙක් හොයාගන්න ඔයා ලෝකේ හොඳම ගවේෂකයා වෙනවා කියලා. තමන්ගේ හොබි එක ගවේෂණය කරගත්ත නැත්නම් ගවේෂණය තමන්ගේ හොබි එක කරගත්ත මේ පුංචි බ්‍රූනෝ තමන්ගේ මනස තිබුණු කෘතුහලයත් එක්ක අර යුදෙව් කඳවුර ඇතුළට යන්නට මඟ පාද ගන්නවා. ඒක ඇතුළට යන බ්‍රූනෝට තේරෙනවා ඇත්තටම යුදෙව් ජනතාව අහිංසකයි අසරණයි කියලා. ඒක තාත්තගේ ඩොකියුමන්ටරි එක සහ යුදෙව් කඳවුරේ ඇත්ත තත්ත්වය හරියටම අහසයි පොළොවයි වගේ. කොහොම නමුත් මේ පුංචි ගවේෂකයා අර ගුරුවරයා දුන්නු අභියෝගය ජයග්‍රහණය කරනවා. ඔහු හොයාගන්නවා යුදෙව් ජනතාව හොඳ යුදෙව් අහිංසක යුදෙව් ජනතාව ඉන්නවා කියලා. කොහොම නමුත් මේ පුංචි ගවේෂකයාට ඔහුගේ හොයා ගැනීම ලෝකෙට හඳුන්වා දෙන්න බැරි වෙනවා. ඔහුගේ
සොයා ගැනීම ගෑස් දුනක පිච්චිලා කවුලුවක් ඇතුලෙන් වායු ගෝලයට එකතු වෙනවා. එක වෙලාවකට මට හිතෙනවා මේ සොයා ගැනීම හොයාගෙන භූම එළියට ආවනම් ඒක ජර්මනි ඇතුළෙම වැල්ලා යන්න තිබුණා. මේ සොයා ගැනීම ගෑස් සුදුනක ගින්නට අහු වෙලා වායු ගෝලයට එකතු වීම හරහා වායු ගෝලය හරහා මුළු විශ්වය පුරාම පැතිර ගියාද කියලා. ඉතින් එසේනම් පොඩ්ගුලා YouTube channel එකෙන් අපි නැවත තවත් film review එකකින් හමුවෙමු. ඉතින් පොඩ්ගුලා YouTube channel එකත් එකතු වෙන්න අපිව subscribe කරන්න, ස්කෝලේ යන අයට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, තරුණ කණ්ඩායම් වලට ඉගෙන ගන්න, හිතන්න, පොත් කියවන්න, චිත්‍රපටි බලන්න පුංචි motivation එකක් ගේන්න අපි නිතරම කැප වෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.